නාම යෝජනා සකස්සමින් සිටින අවස්ථාවක ඒවගේ මේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක කෘතහස්ත දේශපාලනයකු ඒවගේම අධ්‍යක්ෂින් බහුල ඉංග්‍රීසි ගුරුවරයෙකු වුණු රෙජිනෝල් කුරේ මහතාගේ අභාවය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. හදිසි හෘදයාබාධයකින් රෙජිනෝල් කුරේ මියයයි දිනමින සිරස්තලය හිටපු බස්නාහිර පළාත් මහ ඇමති කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක රෙජිනෝල් කුරේ මහතා පෙරේදා රාත්‍රී දේශපාලන රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්වී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව තමයි වාර්තා වන්නේ. වාද්දුව තල්පිටියේ ගාලුපාරේ පිහිටි සංචාරක හෝටලයක පැවති සාකච්ඡාවක් අතරතුර රාත්‍රී 8:20ට පමණ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණ අතරතුර ඒ මහතා අසනීපව ඇතැයි සඳහන් වනවා. එහිදී පපුවට අත තබාගෙන වාඩි වී ඇති ඒ මහතා ආධාරකරුවන් විසින් පානදුර මූලික රෝහලට ඇතුළත් කළා. පානදුර මූලික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර දී ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ගිලන් රථයකින් රාත්‍රියේම කළුතර ශික්ෂණ රෝහලට යොමු කළා. එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයාලුවෙම දෙකට පමණ මිය ගොස් ඇති බව තමයි කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අද දිනමින පුවත්පත සඳහන් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කුරේ මහතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටිනවා. ඇය එසේ ඉල්ලා ඇත්තේ මරණය සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එසේ කුමසාරු මහතා ඉදිරියේ ඊයේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයක් ලබා දෙමින් ඉතින් ඔහු සඳහන් කරන්නේ මේ මිය යාම පිළිබඳව තමන්ට සැකසංකා පවතින බවයි. කෙසේ වෙතත් අවුරුදු 76ක් ආයු වනදා තමයි රෙජිනෝල් කුරේ මහතා සිය දිවිසැරිය නිමා කරන ලද්දේ. ඉතින් ඔහු මුලින්ම ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙකු විදිහට ඉතාම ජනප්‍රිය තලයේ පසු වුණා. ඉන් අනතුරුව ඔහු මට මතක විදිහට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විජය කුමාරතුංගයන්ගේ නායකත්වයෙන් නිර්මාණය වුණු පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවට පත් වුණා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර, කැබිනට් අමාත්‍ය ධුර, ඒ වගේම ආණ්ඩුකාර ධුර වගේ ධුරයන් රාශියක් දරුවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයත් ටික කාලයකට ඔහු විසින් දරුණු ලැබුවා. ඉතින් අධ්‍යක්ෂ බහුල දේශපාලඥයෙක් ඊයේ දිනේදී මෙලෙස සිය දිවිසැරිය නිමා කරනු ලැබුවා.